සමහර දේශපාලන පක්ෂ හා කණ්ඩායම් තවමත් කටයුතු කරන්නේ සාමාන්‍ය තත්ත්වයක රට ඇති බව සිතාගෙනයි. දැන් අපි පළවෙනි පියවර සාර්ථක කරගෙන තියෙනවා. දෙවැනි පියවර සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය පදනම සකස් කරගෙන යනවා. මෙවැනි පසුබිමකදී තමයි ලෝක රාජ්‍ය නායක නායිකාවන් සමග අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථා අප උදා කරගත්තේ. ණය ප්‍රතිවගත කිරීමේ වැඩ කටයුද්දේ මැදිහත්කරුවෙක් ලෙස ප්‍රමුඛ කාර්යයක් භාරය ඉටුකරලීම සඳහා ජපානයේ එකඟවීම සුබ ලකුණක්. ණය ලබා දුන් රටවල් සමග පවත්වන සමුළුවේ සමසභාපති ධුරය භාර ගැනීමට ජපානය එකඟ වුණා. ණය ප්‍රතිවගත කිරීම සම්බන්ධයෙන් චීනය සමග සාකච්ඡා කරන්ටද ජපානයේ මැදිහත් වෙන බව ප්‍රකාශ කර තිබීම යහපත් දෙයක්. දැනටමත් ආසියානු සංවර්ධන බැංකුව අපට ඇමරිකන් ඩොලර් මිලියන 500ක් ණය ආධාරයක් ලබා දීමට කැමැත්ත පළ කර තිබෙනවා. ලබන වසරේ අගවෙද්දී කිසියම් ස්ථාවරයක් ඇති කර ගැනීමත් රුපියල ශක්තිමත් කර ගැනීමටත් අපිට හැකි වෙනවා. මම හිතන්නේ අග නෙමෙයි මැද කාලේ ඉඳන් මේකේ ප්‍රතිඵල අපිට පෙන්වන්නට 2015 ආණ්ඩුව සම්මේ අච්චු ගැසූ මුදල් ප්‍රමාණය මෙන් 13 ගුණයක් පමණ පසුගිය අවුරුදු දෙක තුළ අච්චු ගසා තිබෙනවා. ඊට සරිලන ලෙස නිෂ්පාදනය වැඩි වුණේ නැහැ. මේ උද්ධමනය 100%ක් දක්වා ඉහළ නැංවෙන තත්ත්වයක්. නමුත් පසුගිය මාස දෙක තුන තුළ අපගත් යම් යම් ක්‍රියාමාර්ග නිසා මේ සැප්තැම්බර් මාසයේ උද්ධමනය 69.8% දක්වා රඳවා ගන්න අපට පුළුවන් වුණා. ඒ යටතේ රටට බරක් වී ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිවගත කිරීමේ කාර්යයට අප දැන් මුල පුරා තිබෙනවා. 2022 අවුරුද්දේ දෙවනි කාර්තුව අවසන් වෙද්දී රාජ්‍ය ආයතන කීපයක් ලබා ඇති පාඩුව එකතුව මම සඳහන් කරන්න. ලංකා ඛනිජ සංස්ථාව රුපියල් බිලියන 1057යි. ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 261යි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 799යි. මම හිතන්නේ අවුරුද්ද අවසාන වෙනකොට මේක බිලියන 4000ක් පමණ අලාභයක් තිබෙනවා. පොහොර සම්බන්ධයෙන් අනුගමනය කරනු අදුරදාශී ක්‍රියාපිළිවෙත් නිසා කෘෂිකර්මය සහ ආහාර නිෂ්පාදනය කඩා වැටුණා. දැන් ආහාර උද්ධමනය 95%කට කිට්ටුයි. මේක තමයි ඇත්ත. ඉදිරි මහ කන්නේ කරදරයකින් තොරව වගා කටයුතු කරන්නට අවශ්‍ය පෝර හා බීජ ලබා දෙන්නට සියල්ලම සූදානම්. එක පැත්තකින් ආර්ථික හැකිලෙනවා. අනෙක් පැත්තෙන් උද්ධමනය වැඩි වෙනවා. ඒ නිසා මේ තත්ත්වය වැළැක්වීමට අප පියවර කීපයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. ආර්ථිකයේ අලි නගා සිටවීමේ මේ ගමන අප ඉදිරියට යා යුත්තේ පියවරෙන් පියවර. මේ ගැටලු කිසිවකට කඩිනම් විසඳුම් නැහැ. මේ අර්බුදය ජය ගැනීමේ අසීරු මාවතෝස්සේ ඉදිරියට ගමන් කිරීමේදී අපට පාලනය කළ නොහැකි ගෝලීය ප්‍රවණතාවයන් පීඩා විඳීමට අපට සිද්ධ වෙනවා. ඉන්ධන මිලේ වැනි එක් දෙයක්. යුක්‍රේන් යුද්ධයේ බලපෑම නිසා ඉදිරි දෙසැම්බර් ජනවාරි පෙබ්‍රවාරි මාස වෙද්දී ලෝකයේ ඉන්ධන නිෂ්පාදනය 15%ක් ගැන පුරෝකථනය කර තිබෙනවා. අද ඊයේ මං හිතන්නේ ඕපෙක් සංවිධානයත් ප්‍රකාශ කරා තමන්ගේ නිෂ්පාදනය අඩු කරන්නට යනවා කියලා. ලංකාවට විතරක් නෙමෙයි දකුණු ආසියාව රටවල් ගණනාවකට ඒකට මූණ දෙන්න තියෙනවා. ඉන්ධන මිල ඉහළ යෑම පාරිභෝගිකයන්ට දරාගතයි මට්ටමක් රඳවා ගැනීමට අප දැන් සිටම සැලසුම් කළ යුතුය. නමුත් ඔබේ දේශපාලන අරමුණ ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් වෙන්නේ මේ ආර්ථික අර්බුදයෙන් මේ රට ගොඩාවොත් පමණයි. මම මේ ගමන් මගට අවතීර්ණය වුණේ අවදානමක් රැගෙන. විපක්ෂයේ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ නායකයෙක් මේ අවදානම බාරගත්තේ නැති අවස්ථාවක. අප හෙමින් වගේම ස්ථාවරයේ මෙතෙක් ඉදිරියට ආවා. අපේ රට බහුතරයක් ජනතාව මේ ගමනට සහය දක්වන බව අපි දන්නවා. හැබැයි එහෙම අවශ්‍ය නැති අයත් ඉන්නවා. රට දවසින් දවස විනාශයට පත් කළා, අර්බුදයට පත් කළා, දේශපාලන වාසි ලබා ගන්නට බලාපොරොත්තු වෙන අයත් ඉන්නවා. ඒ කාලේ යම් යම් දේශපාලන කණ්ඩායම් කිව්වේ 50 දින මිනිහෙකුට වතුර පොදක් දීලා ජීවිතේ බේරගන්න එපා කියලා. ආමතේ මැරුණාට පස්සේ මිනිය කර තියාගෙන රට වටේ යන්න කියලා. මේ න්‍යාය අදටත් ආදේශ කරන්න සමහර කණ්ඩායම් වෙහෙස වෙනවා. 50 දින ආර්ථිකයට හුස්ම පිමින්න සහයෝගය නොදී ආර්ථික අවසන් හුස්ම හෙලෙන තෙක් බලා ඉන්නවා. ඔවුන් හිතන්නේ ආර්ථිකය කඩාවැටී ජනතාව හාමතේ මිය යන තත්ත්වයට පත් වුණොත් මලකඳන් මතින් බලය ලබා ගැනීමට හැකි වෙන බවයි. ඉතිහාසය පුරා ලෝකයේ කොහෙවත් එහෙම බලාපොරොත්තු ඉටු වෙලා නැති බව විතරක් මම මේ අවස්ථාවේ පෙන්වා දෙන්න කැමතියි. ඒ විදිහට බලය ලබා ගත්තත් ඒ බලය කෙලවර වෙන්නේ ඊටත් වඩා අවාසනාවන්ත විදිහකට. තෙල් පෝලිම් වල, ගෑස් පෝලිම් වල ඉන්න ඕනෑ නැහැ. පෑ 10-12 ලයිට් කැපෙන්නේ නැහැ. පාසල් විශ්වවිද්‍යාල විවුර්තයි. රට යලි යථා තත්ත්වයට පත්වමින් පවතින බව
හැම ශේෂ්ත්‍රයකම අයට දැනෙමින් තියෙනවා. රට යලි ඔසවා තැබීමේ උදෙසා මම අනුගමනය කරන්නේ බුදුන් වහන්සේ පෙන්වා දුන් ක්‍රමවේදයයි. වැටී තිබුණු රටක් යලි ගොඩනැංවීමේදී මහාවිජිත රජු අනුගමනය කළ කරුණු කුටදන්ත සූත්‍රය මගින් බුදුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. ඉතින් මේ ක්‍රියාවලියට ඔබේ උපරිම දායකත්වය ලබා දෙන ලෙස මම ඔබ සැමටම ආරාධනා කරනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ ජාතික සභාව ළඟදීම ස්ථාපිත කරන ජන සභා පාර්ලිමේන්තුවේ ආංශික කමිටු ආදී ඔස්සේ රට ගොඩනගන පොදු වැඩ පිළිවෙලකට එක් වෙන මෙන් මම නැවතත් ඔබ සැමගෙන්ම ඉල්ලා සිටිනවා.